කටියම මොනින් ඉන්නවද කියලා විශ්වාස කරනවා. අදත් බී ටියුටෝරියල් එකක් අරගෙන අවිල් ඉන්නේ මම මාස්ටර්ඩි. ඉතින් සෙප්තැම්බර් බී ටියුටෝරියල් එකත් එක්ක මොකද වෙන්නේ කියලා බලන්න. බවුන්ස් බී ටැක් තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. පොඩ්ඩක් බවුන්ස් එකක් තියෙන. අපි ඉතින් හදාගෙන යන කටියත් එක්ක මොකද වෙන්නේ කියලා බලන්න. හරි. 185 වගේ BPM එකක් ෆුල් ආතල් වගේ මට හිතුණා. අද අපි ඉස්සලා එක ඩ්‍රම් කිට් එකක් එම ගහගෙන පොඩි බවුන්ස් එකක් අරගෙන ඉමු. හරි මේක තමයි අපේ බේසික් ඩ්‍රම් පැටර්න් එක විදිහට මම ටිකක් බෑපේ කික් පැටර්න් එක විදිහට මේක සෙට් කර ගන්නවා ටිකක් දැනට හරි මේක තමයි අපේ නෝමල් දැනට තියෙන ඩ්‍රම් පැටර්න් එක අපි ඒකේ ඉන්ස්ට්‍රුමන්ට්ස් පොඩ මාරු කරගමු සද්ද ටික මාරු කරගමු හරි මේක තමයි අපේ normal basic drum kit එක. දැන් අපි මේකට එක එක දේවල් ඇඩ් කරලා පොඩ්ඩක් මේක ෆිල් කරගමු. මේ bar 8 A minor වගේ ආකාරයටම පොඩි මේක ළඟ තියෙන chords. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ scale එකේ මේක ළඟ තියෙන notes. Notes play කරනකොට පොඩි tension එකක් එනවා. නිකන් උදාහරණයක් වශයෙන් ගන්න බලන්න මේක. කියන්නේ දැන් මේ නෝට් එක ඒකේම ලොකු ටෙන්ෂන් එකක් එන්නේ නැහැ. හැබැයි වුණාට අපිට එද්දි BC නෝට් එක පොඩි වෙන වයිබ් එකක් එනවා. අපි ඒක පාවිච්චි කරලා මොනවද කරමු? මම මේ ඔක්කොම අදිනවා ප්ලේ කරන්න නැතුව. Gang, yeah, I know.
බේසික අයිඩියා විතර මේක තියාගමු. අපි හොඳ ප්ලග්ඉන් එකක් අපි ගාව තියෙනවා, උගක් අය ගාව තියෙන එකක් ගාමු අපි එලකිරි වගේ. ෆ්ලෙක්ස් දේවතාවා වඩින්න 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 වඩින්න. මේකෙන් ඩබල් කරගම්මු, ඩබල් ඩබල් එකේ shift එකත් එක්ක ක්ලික් කරලා අරගෙනම කොපි වෙලා shift එකත් ඇරියම අදාල් දැනෙන්න නවතිනවා. බේසික් අයියාට බේසික් මල්ලිලාගේ බේසික් අපි ඔක්ටව යකුට දාලා බලමු. තව ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපි ඇඩ් කරගමු ෆිට් එකට. ලෝන් ස්ට්‍රින්ග්ස් ලේ කරගමු බීට් එකක්. මම මේ ටියුටෝරියල් එකක් කරන්නේ ඊට වඩා සෑහෙන මහන්සි වෙන්න. මේක කරද්දී කක්කි විදියට කරන්න එපා. තියෙනවා නේද? ටොක් 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 කියන කන කන සීන්.
අපේක මාර කරම ටිස් කල අපි මේකට පාවිච්චි කරමු ලුප්රේට හොයන්න ගියා පොඩ්ඩක් වෙලා යනවා ලූප් ලූප් තියෙන ඊට පස්සේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි දැන් මේ වගේ තැනක් බලලා මේ වගේ අක්‍රමත් ෆුල් ආදලන බාන්න සෙට් කරන්න කියලා ඕ ඔකේ එහෙනම් මේක තමයි අද බී ටියුටෝරියල් එක මම හිතනවා වැඩේ සෙට් වුණා කියලා කට්ටි එහෙනම් අපි කියගෙන යනවා ජයවා පොඩි සීන් එකක් තියෙනවා.